සීල සමාධි ප්‍රඥා දඟරය දුකෙන් ඉවත්වීම සඳහා දුකට ඇති හේතුද එයින් මිදීමේ ප්‍රායෝගික මාර්ගයක්ද බුදුන් වහන්සේ උගන්වා වදාළහ මගේ පුහුණුවේදී මේ සරල මාර්ගය මට හැඟී යන්නේ හුදෙක් මුල යහපත් වූ සීලයද මැද යහපත් වූ සමාධියද කෙලවර යහපත් වූ ප්‍රඥාවද වශයෙනි මාර්ගයේ මේ අංග තුන ගැන ඔබ ප්‍රවේශමෙන් සලකා බලන්නෙහි නම් ඒවා සැබවින්ම එකක් වශයෙන් සංයෝග වන බව ඔබ දකින්නෙහිය එසේනම් අපි එකිනෙකට බැඳී පවතින මේ සාධක තුන ගැන සලකා බලමු කෙනෙකු සීලය රකින්නේ කෙසේද සීලය දියුණු කර ගැනීමට නම් කෙනෙක් ඒකාන්ත වශයෙන් ප්‍රඥාවෙන්ම පටන් ගත යුතුය සාම්ප්‍රදායික වශයෙන් නම් අප පවසන්නේ ශික්ෂාවන් රැකීම සඳහා මුලින්ම සීලයෙහි පිහිටීම ගැනය එහෙත් සීලය යනු කුමක්ද තේරුම් ගැනීම සඳහා ප්‍රඥාව අප වෙත තිබිය යුතුය පටන් ගැනීම ලෙස හේතුඵල ක්‍රියාදාමය විමර්ශනය කරමින් ඔබේ කය හා වචනය ඔබ විසින් පරීක්ෂා කර බැලිය යුතුය කය හා වචනය කුමන ආකාරයේ අනර්ථයක් සිදු කරන්නේ දැයි දැක ගැනීම සඳහා ඔබ ඒවා ගැන මෙනෙහි කර බලන්නෙහි නම් හේතුව හා ඵලය යන දෙක තේරුම් ගැනීමටත් පාලනය කිරීමටත් පිරිසිදු කිරීමටත් ඔබ මුල පුරන්නෙහිය ඔබේ කායික හා වාචසික හැසිරීම තුළ පවතින කුසල හා අකුසල ස්වභාව ලක්ෂණයන් ඔබ දන්නෙහි නම් අකුසල් ක්‍රියාවන් අත්හැර දැමීමටත් කුසල ක්‍රියාවන් ඇතිකර ගැනීමටත් පුරුදු පුහුණු විය යුත්තේ කොතැනින්ද යන්න ඔබ දැනටමත් දැන සිටින්නේය ඔබ වැරදි දෙයින් වැළකී නිවැරදි බවට පත්වන විට ඔබේ මනස නොනැමෙන හා නොයැනෙන සුළු සමාධිමේ තත්වයකට පත්වේ කය හා වචනය සම්බන්ධව ඇතිවන වැනෙන සුළු බව හා සැකය මේ සමාධි භාවයෙන් සීමා කරනු ලබයි රූප හෝ ශබ්ද පහළ වන විට ඒකාග්‍ර කළ මනසින් ඒවා පැහැදිලි ලෙස දැක ගැනීමට ඔබට හැකි වෙයි ඒ මේ අත දිවීමට ඔබේ මනසට ඉඩ නොදීමෙන් සියලු අත්දැකීම්වල ස්වභාවයන් සත්‍යයට අනුකූලව දැක ගැනීමට ඔබට හැකි වෙයි මේ අවබෝධය අඛණ්ඩව පවතින විට ප්‍රඥාව පහළ වෙයි එසේනම් මේ සීලය සමාධිය හා ප්‍රඥාව යන තුන එකට කැටි කර එකක්ම ලෙස ගැනීමට ඔබට හැකි වෙයි. මුහුකුරා ගිය බවට පත් වූ පසු ඒවා සමානාර්ථවත් වී ආර්ය මාර්ගයම බවට පත් වෙයි. ලෝභය, ద్వේෂය හා මෝහය පහළ වන විට මේවා විනාශ කර දැමිය හැක්කේ ඒ ආර්ය මාර්ගයෙන්ම පමණි. එවිට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හා මානසික අරමුණු බලාපොරොත්තු වෙමින් එකට නොගැටී නොනැවතී දඟරාකාරව කැරකෙන ස්කෘප්ුවක්සේ පැවතීමට සීල සමාධි ප්‍රඥා යන තුන එකිනෙකට උපකාරී වන ලෙස වර්ධනය කළ හැක කුමක් පහළ වුවද මාර්ගය විසින් එවිට පාලනය පවත්වනු ලබයි මාර්ගය ශක්තිමත් නම් එය විසින් ලෝභය, ద్వේෂය හා මෝහය නැති කර දමනු ලබයි. මාර්ගය දුර්වල නම් අපේ මනස විනාශ කරමින් ක්ලේශයන්ට එහි පාලනය බාර ගැනීමට හැකි වෙයි. රූප, ශබ්ද ආදී දේ පහළ වෙමින් පවතී. ඒවායේ සත්‍යතාවය නොදකිමින් අප විනාශ කිරීමට ඒවාට ඉඩ හරිනු ලැබේ. මාර්ගය හා ක්ලේශයන් එකිනෙකට සමාන්තරව මෙයාකාරයෙන් ගමන් කරයි. සටන්කාමී පුද්ගලයන් දෙදෙනෙකු සිටින විටක මෙන් ඒ දෙදෙනාම සමග ධර්මයේ ශිෂ්‍යයා නිරතුරු තරඟවදී. මාර්ගය පාලනය භාරගත් විට එය අවධානය හා මෙනෙහි කිරීම ශක්තිමත් කරයි. ඔබට අවධානයෙන් යුතුව සිටීමට හැකිනම් ක්ලේශයන් තරඟ සඳහා නැවත පැමිණි විට ඒවා විසින්ම පරාජය බාරගනු ලැබෙයි.
ඔබේ ව්‍යායාමයේ නිවැරදි වශයෙන් මාර්ගයේ තුලනම් ඒ ක්ලේශයන් නැති කර දැමීමේ යෙදෙයි. මාර්ගය දුර්වල වූ විට ඔබත් දුර්වල වන්නේ හිනම් අල්ලා ගැනීම මුලාවහ සන්තාපයේ කැඳවමින් ක්ලේශයන් බලයටපත් වෙයි. සීලය සමාධිය හා ප්‍රඥාව දුර්වල වූ විට දුක හට ගනී. දුක පහළ වූ විට එයින් නැතිවන සන්තාපයන් දුරු කිරීමට සමත් වූ දෙය අතුරුදහන් වී හමාරය. සීලය සමාධිය හා ප්‍රඥාවට පමණක් මාර්ගය නැවත පහළ කරවීම පිණිස හේතු ඇති කිරීමේ ශක්තිය පවතී. මේවා දියුණුවට පත්ව ඇති විට හැම මොහොතක් හා අවස්ථාවක් පාසා පහළවන දුකෙහි හේතුව නැති කරමින් මාර්ගය දිගින් දිගට ක්‍රියා කිරීමට පටන් ගනී. එක් පාර්ශවයක් ජය ලැබමින් කාරණයේ සමතයට පත්වන තෙක් මේ පෙරලිය දිගටම සිදුවේ. එබැවින් ඔබේ පුහුණුව නොනවත්වා කරගෙන යන ලෙස මම ඔබට අවවාද කරමි. පුහුණුව ආරම්භ වන්නේ මෙහිදී මේ මොහොතේදීමය. දුක හා විමුක්තියද මුළුමනින්ම වූ මාර්ගයද මේ දැන් මෙහිම පවතී. ඉගැන්වීම් වලින්ද සීලය ප්‍රඥාව වැනි වචනවලින්ද කරනුයේ මනස හුවා දැක්වීම පමණකි. නමුත් මාර්ගය හා ක්ලේශයන් නැමැති මූලික ස්වභාවයන් දෙක මාර්ගාවසානයේත් එක්ම මනසෙහි තරඟ වැදමින් පවතී. එබැවින් පුහුණුවේ මෙවලම් ඒ වෙනුවෙන් යොදා ගැනීම අපහසු වෙයි. එමෙන්ම දුෂ්කර වෙයි. විඳ දරා ගැනීමත් ඉවසීමත් හා නියම වෑයමත් මත ඔබ විශ්වාසවත් විය යුතුය. එවිට සත්‍ය අවබෝධය નિરાයාසයෙන්ම උදා වෙයි. සීලය සමාධිය හා ප්‍රඥාව එකට එක්වී මාර්ගය සංස්ථාපනය කරයි. එහෙත් එය අපේ ගුරුවරයාණන් වහන්සේට අවශ්‍ය වූ ඒ සත්‍ය ධර්මයම නොවන නමුත් ඒ කරාගෙන ගිය හැකි හුදු මාර්ගය පමණකි. බාපොන් අරම වෙත පැමිණීම සඳහා ඔබ බැංකොක් සිට ගමන් කළේ මේ මහපාරෙන්ය කියා නිදසුනක් වශයෙන් ගන්න. ඔබ ආ ගමනට මේ මාවත අවශ්‍ය වූ නමුත් ඔබ පැමිණියේ ආශ්‍රමය සොයා මිස එයට එන පාර සොයාගෙන නොවේ. ඒ අයුරින්ම සීල සමාධි ප්‍රඥා යන මේවාද බුදුන් වහන්සේ විසින් දේශිත සත්‍යයට පරිබාහිර වේ යයි පැවසීමට හැකිවන නමුත් ඒ සත්‍ය කරා අපගෙන යනු ලබන මාර්ගය ඒවාම වෙයි. මේ සාධක තුන ඔබ විසින් දියුණු කළ විට ජනිත වන ප්‍රතිඵලයත් අතිශයින්ම විස්මිත වූ සැනසිලි භාවයයි. මේ ශාන්තිය තුළ ඔබේ මනස කැළඹීමට හැකි බලයක් රූප හෝ ශබ්ද වෙත නොපවතී. නිම කිරීමට තව කිසිවක් ඉතිරිව නැත. එබැවින් ඔබ විසින් අල්ලාගෙන ඇති දෙය කුමක් වුවද දෙගිඩියාවෙන් තොරව එය අත්හැර දමනමෙන් බුදුන් වහන්සේ දේශනා කරන සේක. එසේ වූ විට මේ සුවදායක සැනසිල්ල ඔබටම අවබෝධ කර ගැනීමට හැකිවී අන් අයකු තවදුරටත් විශ්වාස කිරීම ඔබට අවශ්‍ය නොවනු ඇත. කෙලවර ඒ ආර්ය මහෝත්තමයන් අවබෝධ කළ ඒ ධර්මය ඔබද අත්දකිනු ලබන්නේය. කෙසේ වෙතත් ඔබ ඔබේ දියුණුව ගැන ඉක්මනින් මැන බැලීමට යුහුසුලු නොවන්න. හුදෙක් පුහුණුවෙහිම යෙදෙන්න. එසේ නොවහොත් ඔබේ මනස ශාන්ත නිසල බවට පත්වන විට මේ එයද යනුවෙන් ඔබ ප්‍රශ්න කිරීමට පුළුවන්. මෙලෙස සිතූ සැනකින් ඔබේ මුළු ව්‍යායාමයම බිඳ වැටෙයි. බාපොන් අරම වෙතට පිවිසෙන මග මෙයයි. වැනි සලකුණු කිසිවක් ඔබේ දියුණුව සහතික කරනුවස් නොතිබේ. ආශාවන් හා බලාපොරොත්තු යන මේ සියල්ල හුදෙක්ම ඉවතලා හරිමින් ඔබේ මනස තුළ පවතින ගති ස්වභාවයන් දෙස ඍජුව බලන්න. ස්වභාවික යනු කුමක්ද? තමන්ගේ පුහුණුව ස්වාභාවික විය යුතුයයි ඉල්ලා සිටිමින් මේ අන්දමේ ජීවිතයක් ඔවුන්ගේ ස්වභාවයට නොගැලපෙන්නේ යැයි සමහර පුද්ගලයෝ මැසිවිලි පවසති. කැලේ ඇති ගසක් ගත් විට එයද ස්වාභාවික නමුත් ඔබ එයින් ගෙයක් සාදන්නෙහි නම්
එය තව දුරටත් ස්වාභාවික නොවේ. එය එසේ වන්නේද? එහෙත් දැව දඬු පිළියෙල කරගනිමින් ගයක් සාදා ගැනීම පිණිස ගස මැනවින් යොදා ගැනීමට ඔබම ඉගෙන ගන්නෙහි නම් එයින් වැඩි ප්‍රයෝජනයක් අත්වෙයි. ඇතැම් විට නාසයෙන් ඉවල්ලමින් එහෙ මෙහෙ දුවන බල්ලාද සමහර විට ස්වාභාවික වේ. බල්ලන්ට ආහාර දමා බලන්න. උන් එයට දිව එන්නේ එකිනෙකා සමග පොරබදමිනි. ඔබටත් අවශ්‍ය එසේ වීමටද? අපේ පුහුණුවෙන් හා හැසිරීමෙන් ස්වාභාවික යන්නේහි නියම තේරුම අනාවරණය කර ගැනීමට අපට හැකි වෙයි. මේ ස්වාභාවික යන්න අපේ පුරුදුද හැඩගැසීම් හා සැකය ඉක්මවා සිටී. මිනිස් මනස නිසි ලෙස පුහුණු නොකර මෙම පෙළඹවීම් වලට බාර කළහොත් එය ආශාව ක්‍රෝධය හා මුලාවෙන් පිරී ගොස් ඒ අනුව දුකට භාජනය වෙයි. එහෙත් අපේ ප්‍රඥාව හා කරුණාව ඕනෑම පරිසරයක් තුළ විකසිත වන තෙක් ඒවා වර්ධනය වීම සඳහා ඉඩහැරීමට අපේ භාවනා පුහුණුව තුළින් අපට පුළුවන්.